මේ සත්ත්ව ලෝකයේ පිළිබඳව අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි ඕලාරික ශරීරය සහ එහෙම නැත්නම් ආධ්‍යාත්මික ශරීරය. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ශරීරය කියන එකෙන් අදහස් කරන්නේ මේකට වචන මාලාවක් තියෙනවා. අපි කියන විඥානය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වගේම මනායතනය කියන වචනේ පාවිච්චි කරනවා. ඊගාවට අතීන්ද්‍රියමය විඥානය කියලා කියනවා. අතීන්ද්‍රියමය පංචස්කන්ධය කියලා කියනවා. එතකොට මේ සියල්ලක්ම අපි ගත්තන් පස්සේ ඒක ඡායා මාත්‍රයි. එතකොට මේ ඡායා මාත්‍ර වූ ලෝකය මොකද්ද? මේකනේ වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව අභිධර්ම පිටකයේ ඒකම සූත්‍රගත කරුණුවලයේ පැහැදිලි කරන මේ ලෝක 31ක්. මේ ලෝක 31න් රූපක ශරීරයෙන් පවතින ලෝක කීයද? 31න් ලෝක දෙකයි තියෙන්නේ. يعني මිනිසත් භවය සහ සත්‍රිසන් ලෝකය විතරයි. ඒතර 29ක් පාරභෞතිකයි. පෙනෙන්නේ නැහැ. ඒ පෙනෙන්නේ නැත්තේ ඇයි? එතකොට ලෝක සත්‍යය සියලු සත්‍යෝ කියලා අපි කතා කරනකොට මේ ලෝක සියලු සත්‍යෝ මෙතන අය. දැන් මේ පෙනෙන දැන් අපේ සිත පිළිබඳව අපි කතා කරොත් එහෙම මේක කියන්නේ අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරමු. මම මේක අතර මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ ඉදිරියේදී සාකච්ඡා කරන්න ඕන කරුණු කාරණාවක්. එහෙමයි. දැන් අපිට තියෙන ප්‍රත්‍යක්ෂ ඥානය කියලා එකක්. ඊගාර තියෙන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය. ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන රූප, ශබ්ද, රස කියන මේ ආලම්භණයන් සමග ලබා ගන්නා වූ දැනුම ප්‍රත්‍යක්ෂයි. ඒ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ඔබට කියන ඥානයක් තියෙනවා. ඒක අපි කියන අතීන්ද්‍රියමය ප්‍රත්‍යක්ෂය. එහෙමනම් මේ අතීන්ද්‍රියමය ප්‍රත්‍යක්ෂය අපි හඳුනාගන්නේ කොතනින්ද? එතකොට අපි මේකට මම භාවිතා කරපු වචන තමයි විඥානය කියන එක. ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා මේක විඥානය කියන වචනයෙන් හඳුන්වනවා. එහෙම නැත්නම් මනායතන කියලා කියනවා. අතීන්ද්‍රියමය විඥානය කියලා කියනවා. ඒ කියන්නේ අතීන්ද්‍රියමය ශරීරය කියලා කියනවා. එහෙම නැත්නම් මේක ඡායා මාත්‍රයක් කියලා කියනවා. හැබැයි මේ වචන ඔක්කගෙම එක එක වියත්තු උගත්තු මේ පැහැදිලි කරලා තියෙන දෙයින් අපිට මේක ගන්න පුළුවන් එකම අර්ථයක්. අපි ඒක හරි පිරිසුදු අර්ථයකට ඒ පිරිසුදු අර්ථය තමයි බුදුන් වහන්සේ දේශනා කරනවා. දැන් සත්‍ය ඒ කියන්නේ සත්‍ය විභංග සූත්‍රයේ ගැන කතා කරත් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට වඩා ඇත්තටම පටිච්චසමුප්පාදයේ පිළිබඳව විඥානයේ පිළිබඳව කතා කරන තැන්වලදී හොඳ ලස්සන වචනයක් පාවිච්චි කරන මනායතනය. මනායතනය කියලා කියන්නේ කුමක්ද? මෙතන තියෙන්නේ ඉන්ද්‍රිය තුනයි. ඒ ඉන්ද්‍රිය තුන මොකද්ද? එකක් තමයි විඥානය, ඊගාට සෝතය, අනිත් එක චක්කු. මේ භවයෙන් භවයට මේ තුන ගමන් කිරීම තමයි අපි කියන්නේ භවාංග සිත්තිය. මෙයා තමයි සසර ඉපදී භවයෙන් භවයට ගමන් කරන්නේ. ඒ යන්නා වූ දැනුමක් අරගෙන. කියන අපි පෙර භවයේ ප්‍රගුණ පුහුණු කළ දැනුම් සම්භාරය අරගෙන අපි යනවා. හැබැයි ඒ යන ගමන තුල චුතිචිත්තේ ඇතිවෙන්නා වූ කර්මානුරූප ශක්තිය කියන කුසලයේ හෝ අකුසලයේ මුල් කරගෙන එයා භවයක් හඳුනා ගන්නවා. එතන උප්පත්තියකට යනවා. හැබැයි උප්පත්තිය නැචසව නැච අඤ්ඤෝ. මේ භවයේ මිනිස්සයා ඊගා භවයේ තිරිසනෙක් වෙන්න පුළුවන්. තිරිසනා මේ භවයේ මිනිස්සෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් නොපෙනෙන මානයක් තුළ ඉන්න අර ලෝක 29න් එකට වැටෙන්නත් පුළුවන්. ඒ වැටෙන තැන හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මරණාසන්න මොහොතේදී ඇතිවෙන්නා වූ චුති චිත්තයට අනුව තමන්ගේ භවාංග චිත්තය තුළින් දකිනවා උපදින තැන. මම මේ කාරණා ටික ඇත්තටම පැහැදිලි කරේ වෙන හේතුවක් නිසා නෙවෙයි. අපි ජීවමාන මහරාවණියන් පිළිබඳව අපි කතා කරන්නේ. දැන් අපිට බැයිද මේ ශක්තියත් එක්ක එකතු වෙන්න? ඒ එකතු වෙනව නම් අපි ප්‍රගුණ කළ යුත්තේ අපි හඳුතීන්ද්‍රයේ මේ ප්‍රත්‍යක්ෂ විඥානය තුළින්ද? එහෙම නැත්නම් සබත් විදියෙන් කියනවා නම් භවාංග සිත තුළින්ද? මෙන්න මේ අවදි කරගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය වෙන භවන්තය. දැන් මම මේ පිළිබඳවත් ඇත්තටම කියන්න පුළුවන් මේ භවනා පිළිබඳව කතා කරන මම හිතන්නේ අපේ අසේල් මහත්මයා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි. භවනාව කියලා කියන්නේ භවිතය. මේ භාවිතය ගත්තන් පස්සේ අපිට තුන් ආකාරයක් තියෙනවා. කියන්නේ සිත භාවිතා කරන්න පුළුවන් අරමුණක් තුළ. වචනය භාවිතා කරන්න පුළුවන්.
කය භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ භාවිතය තුළින් ඇති කරගන්නේ මොකද්ද? සංයමය. එහෙමයි. ඒ සංයමයට අවශ්‍ය කරන මූලික න්‍යාය ධර්මය තමයි දානය. එහෙමයි. එතකොට දාන, සීල, භාවනා. දානය නැතුව සීලය හදාගන්න බෑ. සීලය හදාගන්න නැතුව භාවනාව හදාගන්න බෑ. එහෙමනම් මේක කොහොමද අපි සමතුලිකව තථාගත බුදුන් වහන්සේගේ දේශනාවට අනුගතව මේක ඉස්මතු කරගන්නේ? මේ ජීවිතය අපි හඳුන්වනවා කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙන මොකද්ද? සල්ල උක උත්ති සහල්ලු දීපල. මෙන්න මේ දිව්‍ය පැවැත්ම අවශ්‍යයි භාවනාව. එතකොට මේ භාවනාව බෞද්ධ භාවනාව දැන් වර්තමානයේ ගත්තන් පස්සේ පොත්පත්වල ලියනවා මේ බෞද්ධ භාවනාව. එතකොට අපි යම් කිසි විදිහකින් චක්‍ර පිළිබඳව කතා කරොත් හරි එහෙම නැත්නම් යෝග පිළිබඳව කතා කරොත් එහෙම හරි බෞද්ධයා බලන්නේ දලා කියනවා ඔය 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 කියන්නේ මේ Hindu ආගම. අපි එක මේක පැහැදිලි කරගන්න ඕන භාවනාව කියන භාවිතය පසුකාලීනව තමයි. මේ භාවිතය කොටසක් Hindu කියලා අල්ලගත්තා. සමහර කොටසක් බෞද්ධ කියලා පොතපත ලියන්න පටන් ගත්තා. ඉතින් මේ එක එක පසුකාලීනව ඇති වෙච්ච වර්ගීකරණයන් සහ මමත්වය මුල් කරගෙන මේ භාවිතය සිත භාවිතා කරන ආකාරය ආධ්‍යාත්මිකව මේක ප්‍රගුණ කරගන්න ආකාරය පිළිබඳව විවිධ මති මතාන්තර ඇති වුණා. අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. එහෙම. ඒක කවුරු මොන විදිහට විවේචනය කරත් මොන විදිහට ඒ පිළිබඳව මම මේ කියන එක පිළිබඳව මොන විදිහට දැක්කත් ස්වභාව පරිසරයත් එක්ක සබහ දහමත් එක්ක ජීවත් වෙන තථාගත දහමත් එක්ක අපි එකට ජීවත් වෙනවා නම් මේ සබහ දහමේ ශක්තිය අපිට අවශ්‍යයි. එහෙමයි. ඒ සබහ දහමේ ශක්තියත් එක්ක මන ආයතන අවදි කරගෙන පාරභෞතිකය හඳුනාගෙන ඒ පාරභෞතික ලෝකයේ තුල තියෙන ජීවමාන මහ රාවණාගේ ශක්තියට අපි එකතු වෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ මේ වැඩසටහනේ හැරමු ලක්ෂයක් බවට අදින් පස්සේ පත් වෙනවා.